COPE කෝප් මේ දවස්වල අපි හැමෝම වැඩියෙන් කතා කරන වැඩියෙන් කියවන වැඩියෙන් දකින වැඩියෙන් තලු මරන වචනේ තමයි කෝප් කෝප් කියන වචනයත් එක්ක බැඳෙන මහ බැංකුවේ බැඳුම් කර සිදුවීම් මාලාව සාමාන්‍ය සිදුවීම් මාලාවක් නෙවෙයි ඒ එක්තරා විදිහක ලොමු දැහැ ගන්වන විදිහේ කතා මාලාවක් හරියටම සමහරු කියන විදිහට එය බයිස්කෝප් එකක් මම ජනාධිපතිවරයාගේ කතාවක් උපුටා දක්වනවා අපි ඉන්සයිට් සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්නේ පෙරවදනක් හැටියට. ජනාධිපතිවරයා 2015 ජූලි 14 මෙන්න මෙහෙම කියනවා. මහ බැංකුවේ අධිපතිවරයාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා එහි වාර්තාවක් ආවා. ඊළඟ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාරික කාර්යක සභාව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සම්බන්ධයෙන් මගේ තියෙන මතය වගේම රටේ පොදු ජනතාව අතර මතයත් අදහසක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා හොරකම් කරන කෙනෙක් නෙවෙයි දූෂිතෙක් නෙවෙයි කියලා. මේ මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රශ්නය ආවහම මේ පිළිබඳ වරින් වර කරපු සාකච්ඡාවලදී මම අවසාන වරටත් එතුමාට කිව්වා ඔබතුමාට හොඳ නමක් තියෙනවා මේ සිද්ධියත් එක්ක තිබෙන පසුබිම තුල ඔබතුමා නිවැරදි වෙන්න ඕන. ඒ නිසා හොඳම දේ තමයි මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වෙන එක කියලා. ජනාධිපතිවරයා මෙහෙම කිව්වට 2015 ජූලි 14 මහ බැංකු අධිපතිවරයා අර්ජුන මහේන්ද්‍රන් ඉල්ලා සුනේ නැහැ. ඔහුගේ කාලය දීර්ඝ වුණා. ඒ අතර තවත් හුඟක් සිදුවීම් පෙළක් සිද්ධ වුණා. දැන් මේ වෙනකොට ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද කියන කාරණේ ඉන්සයිට් සාකච්ඡාවේදී ඔබට අහලා දැනගන්න පුළුවන්. මේ ගැන හුඟක් අය හුඟක් දේවල් කතා කරුවා. දැන් එක වෙලාවක ඔබ දන්නවා මේ පිළිබඳ විවිධ සාකච්ඡා කරන මැද්දේ වීරකුමාර දිසානායක ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජාතික නිදහස් පෙරමුණේ ඔහු මාධ්‍ය හමුවක් තියෙනවා 2016 ඔක්තෝබර් 26 වෙනිදා ඔහු කියන හැටියට මහ බැංකුව ඇලඩින්ගේ පුදුම පහන වගේ. එය ඕන කෙනෙකුට පිරිමැදලා ඕන විදිහකට මුදල් කොල්ල කන්න හොයන්න පුළුවන් තැනක්. ඒ වගේම ඔහු අභියෝගයක් කරනවා බැරි වෙලා හරි මේ පහුගිය සතියේ මේක වෙන්නේ බැරි වෙලා හරි මේ කෝප් වාර්තාව මේ සතිය තුළ එළිදැක්වේ නැත්තම් අපි ළඟ තියෙන සියලුම තොරතුරු මෙතන් සිට සදාචාරය ඉවරයි අපේ දේශපාලන ප්‍රතිපත්ති ඉවරයි ඒ සියල්ල අපි ජනතාව ඉදිරියේ හෙළිදරව් කරනවා කියලා. දැන් මේ කතා මැද්දේ හුඟක් කතා තියෙන අපිට කතා කරන්න. අපි මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්න වීරකුමාර් දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ ඔහුව මේ ඉන්සයිට් සාකච්ඡාවට කැඳවුවා. මුලින්ම ඔබ ආයුබෝවන් කියලා පිළිගන්නවා ගෞරවයෙන් ඉන්සයිට් මැදිරියට. ඔබේ කතාවෙන් මම ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔබ කියන ඔබේ කතාවේ මේ 2016 ඔක්තෝබර් 26 වෙනිදා කරපු සාකච්ඡාවේදී ඔබේ මාධ්‍ය සාකච්ඡාවේදී කමිටු සමාජිකයන් පිළිබඳ ඔබට දැඩි විවේචනයක් තියෙන වගේ ඔවුන් ඍජුවම අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කරන්න වැඩ කරන බව ඒ කිසි කෙනෙකුට ජනයාගේ මුදල් පිළිබඳව හැඟීමක් නැතිකම ඒ වගේම ඔබ සැක කරනවා ඉදිරියට එන්න නියමිත වார்த்தාව කුමන වර්ගයේ වார்த்தාවක් වෙයිද ඒක නෑ ගේම් එකක් වෙයිද කියලාත් ඔබ සැක පල කරනවා හැබැයි ඔබ කිව්වට ඒ වார்த்தාව ඉදිරියට ආවා දැන් පාර්ලිමේන්තු ගත කෙරුවා සභාගත කෙරුවා ඔබ මේ ඉදිරිපත් කරපු කමිටු වார்த்தාව ගැන සෑහීමකට පත් වෙනවාද අනිවාර්යයෙන්ම චාපා මේ කමිටු වார்த்தාව ගැන සෑහීමකට පත් වෙනවා මම ඒ වෙලාවේ ඉදිරිපත් කරපු ප්‍රධානම ප්‍රශ්නේ තිබුණේ අපි කෝප් කමිටුව එකතු වෙලා සැලසුම් කරා 25 වෙනිදා වෙනකොට මේ වார்த்தාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එතකොට ඒ වෙනකොටත් කෝප් කමිටුවේ තිබුණු තත්ත්වය තමයි 25 වෙනිදා වෙනකොට මේක ඉදිරිපත් කරගන්න බැරි වුණා. මම මාධ්‍ය හමුව තියන්නේ 26 වෙනිදා. එතකොට 26 වෙනිදා මාධ්‍ය හමුව තියන්නේ 26 වෙනිදාත් මේක ඉදිරිපත් කරන්න බැරි වෙනවා. එතකොට පාර්ලිමේන්තුවේ තත්ත්වය තියෙන්නේ ඒ සතියේ තව දවස් 2යි 3යි ඒ සිකුරාද වෙනකොට පාර්ලිමේන්තුව ඉවර වෙනවා. එතකොට අඟහරුවාදා බදාදා බ්‍රහස්පතිදා සිකුරාදා ඒ සිකුරාද පාර්ලිමේන්තු ඉවරුනොත් එහෙම 10 වෙනිදා ඒවැයට පාර්ලිමේන්තුව කැඳවන්නේ 2017 වෙනකම් මේක කල් යනවා මට තියෙන අත්දැකීම කියන්නේ මම කෝප් කමිටු සමාජිකයෙක් විදිහට මේ පරීක්ෂණයේ දෙවනි වාර සහභාගි ඩියු ගුණසේකර සභාපතිතුමාගේ සභාපතිත්වයෙන් ඇමතිතුමාගේ සභාපතිත්වයෙන් කමිටුවෙත් මම සමාජිකයෙක් ඒකෙත් අවසාන වார்த்தාව අවසාන වෙලාවේ ඉදිරිපත් කරන්න තියෙන හරියටම හෙට ඉදිරිපත් කරන්න ඕනි නම් අද දවල් කැඳවපු කෝප් කමිටුවේදී සුජීව සේරසිංහ රෝසි සේනානායක ඇවිල්ලා රණ්ඩු කළා. රණ්ඩු කළක අපිට මේ වார்த்தා හම්බුනේ නැහැ.
ගෙනාගෙන මේ නිලධාරී යවලා ගෙදරටත් යවලා කියවන්න වෙලාවදී අපි ඔක්කොම අනිත් ඔක්කොටම නැති ප්‍රශ්නයක් නිසා මේක කියව ගන්න බැරි වුණා. මේක ගැන අනුමත කරන්න බෑ. අපිට දැන් සභාපතිතුමා ලැබෙලා වඩා සාධාරණ වතාවක්. එහෙනම් අපි හෙට මේක කතා කරමු. අපි දන්නේ ආණ්ඩුව විසිරුණා කියලා. ආණ්ඩුව විසිරුණායි දන්නේ ආණ්ඩුවයයි. ඉතින් හෙට මේක කතා කරමු. කවදාකවත් ඒ හෙට ආපහු ආවෙම නැහැ. තාමත් ඒ හෙට එන්නේ නැහැ. ඇයි ආණ්ඩුව විසිරුවල ඉවරයි රෑ 12ට. අන්න හෙටට කල් ගත්තේ ආණ්ඩුව විසිරුවන්නේ. එහෙමනම් මේ 25 වෙනිදා අපිට කරගන්න බැරි වුණු වැඩේ 26 වෙනිදා වෙනකොටත් බැරි වෙනකොට ප්‍රශ්නයක් ඉතුරු වුණා. ආපහු මේක 2017 වෙනකන් යනවද? ආණ්ඩු විසිරුවීමක් වෙන්නේ නැති බව දන්නවා. නමුත් ඇයි පස්සට යන්නේ? සාමාන්‍ය සති දෙක තුනෙන් මේක ඉවර කරගත්ත වார்த்தාවක් මාස 20ක් අදින්න තරමටම මේක ඇතුලේ තියෙන මතවාදී ගැටුම් ඉස්සරහට ආවනම් ඊට සාධාරණත්වයෙන් මාධ්‍ය සාකච්ඡාව තියලා මම කිව්වේ මෙහෙම. ඒ කියන්නේ කෝප් කමිටු අපි සදාචාරයක් රැකගෙන ආවා. තොරතුරු එළියට කිව්වෙ නැහැ. නැත්තම් මේ සියලු තොරතුරු ඊට ඉස්සෙල්ලා අපිට කියන්න තිබුණා. මම හිතනවා බොහෝ අය සදාචාරය රැක්කා. ලක්ෂ්මන් කිරියල්ලා වගේ එළිනම් බිරුවත් අපි එකට කලබල වුණේ නැහැ. අපි රැකගෙන ආවා. නමුත් ඒ වෙලාව වෙනකොට ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ශවයට සදාචාරයක් නැතුව මේක දිගින් දිකට දිගින් දිකට කල් දමමින් ඉන්න උත්සාහ කරනවා නම් ඊට පස්සේ තවදුරටත් ඒ සදාචාර බැඳීම් තියා ගැනීම රටට හෝ ජනතාවට සාදර නීති හා සියල්ල හදලා තියෙන මේ ජනතාවට අවශ්‍ය තොරතුරු දැනගන්න තොරතුරු දැනගීම පනස් සම්මත කරා. එතකොට ජනතාවගේ ආරක්ෂාවට ජනතාවගේ සුරක්ෂිතතාවට එහෙම විවිධ ගේම් ගහලා මේක වසන් කරන්න හදන තත්ත්වයක තමයි මම මේ ප්‍රකාශ කරේ. තවදුරටත් නෑ. ඇත්තටම සිකුරාද ගියා නම් අද ඔබලාට මම මේ වාර්තාවට සියල්ල ලබා දෙනවා. මගේ සතුවේ තියෙන සියලු වාර්තා. දැන් කෝප් නිර්දේශවලට මම ඔබ රැගෙන යනවා. ගනුදෙනුවලට වගකිව යුතු නිලධාරීන් ආයතනවලට එරෙහිව පැනවිය යුතු දඬුවම් තීරණය කිරීම. මම දල වශයෙන් කියන්නේ රජයට හා මහජනතාවට වූ අලාභය අයකර ගැනීමට අධිකරණමේ ක්‍රියාමාර්ග ගැනීම. අධිකරණ තීරණ නිසැයුරින් ක්‍රියාත්මක වන බව සෑ බැලීම. මෙවැනි සිද්ධීන් ඉදිරියට නොවීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීම. ආවේක්ෂණ හා තුලනයන් මහබැංකු විසින් නිසි පරිදි ක්‍රියාවේ යොදවන බව සෑ බැලීමට පාර්ලිමේන්තු ඍජු මැදිහත් වීම. ගනුදෙනුවෙන් රජයට සිදු වූ අලාභය පියවා ගැනීමේ පාර්ලිමේන්තු වගකීම. පර්පචුවල් ට්‍රෙෂරි සමාගම ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු ලෙස ඉතා කෙටි කාලයක් තුළ අධික ලාභයක් උපය ඇති අතර එසේ ලාභ ඉපීමේ ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ බල ඇති යාන්ත්‍රණයක් මගින් පරීක්ෂණයක් කළ යුතු අතර එමගින් ඔවුන්ගේ කටයුතු හරහා මහබැංකුවට සහ රජයට මූල්‍යමය පාඩුවක් සිදුවී ඇතැයි ඇතිදැයි ඉතා කඩිනමින් අනාවරණය කර ගැනීම මහබැංකුවේ වගකීමක්. මේ බැඳුම්කර ගනුදෙනුව ඍජුව වගකිවිය යුතු අර්ජුන ගනුදෙනුවට ඍජුව වගකිවිය යුතු අර්ජුන් මහේන්ද්‍රන් හා ඊට අනුබල දුන් මහබැංකු නිලධාරියාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම. මේ ප්‍රධාන වශයෙන් තිබෙන නිර්දේශ. දැන් මේ සිදුවීම් පෙළ අපිට ගවේෂණාත්මකව බලනකොට පේනවා ඉතා පැහැදිලිව මේ සිදුවීම් පෙළ පිටිපස්සේ අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්නවා. ඔව් ඉතාම පැහැදිලිව මුල සිටම ඒ 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා කෙටුම්පත දක්වාම යනවා. ඒ කියන්නේ මේ මහබැංකුව අධිපතිවරයා පත් කිරීම දක්වාම යනවා. එතකොට මේ අගමැතිවරයා පිළිබඳ කිසිම සඳහනක් මේ නිර්දේශවල නැහැ. එතකොට කොහොමද ඔබ කියන්නේ මේ හොඳ නිර්දේශ මාලාවක් කියලා? නෑ තාප මේ කෝප් කමිටුව මේ නිර්දේශ ලබා දෙන්නේ මොකද මේක අපි පොඩි අභියෝගයක ඉඳමින් මේක හැදුවේ. මොකද මේක බිඳවැට්ටීමේ කුමන්ත්‍රණයක් දිගට තිබුණා. ඊට පස්සේ අපිට දිගින් දිගට මේකේ එක්සත් ජාතික පක්ෂයට අදාළ පාර්ශවයන් තර්ක විතර්ක ගොඩනගලා මේ වාර්තාව වෙනස් කරන්න හදද්දී අපිට තේරුණා මේ වාර්තාව යම් මොහොතක අධිකරණයකට ගියොත් ඒ අධිකරණයක් හමුවේ අභියෝගයට ලක් කරන්න පුළුවන් මට්ටමේ ප්‍රධාන කරුණු කීපයක් මේගොල්ලෝ ඉලක්ක කරනවා කියලා. එකක් තමයි මේ වාර්තාව දේශසහගතයි කියන එක. එහෙස තමයි පුට් නෝට් දාලා බෙදීමක් හදලා තිබ්බ වාර්තාව ඇතුලේ. ඊට පස්සේ මේ වාර්තාව පක්ෂග්‍රාහීව සකස් කරපු එකක් බවට. ඊගාවට මේ වාර්තාවේ අඩංගු වෙන කරුණු බැඳුම් කර වෙන්දේසිය කියන එක. වෙන්දේසිය කියන එක ප්‍රථම එකම ක්‍රමවේදය මේක තියෙන කියන එක තහවුරු කරන්න උත්සාහ කරා. ඊගාවට අවසාන වෙලාවේ අන්තිම වෙලාවේ මුලින් හිටියේ නෑ ඒගොල්ලෝ අන්තිම මං කියන්නේ 25 වෙනිදාත් නෑ 26 වෙනිදා විතර වෙනකොට අජිත් පී පෙරලා මාධ්‍ය සාකච්ඡාවකත් කියලා මේකේ perpetual treasuries ආයතනය තමයි මේකේ ප්‍රධානම වරදකරුවා. ඔහුට තමයි දඬුවම් කරන්න ඕන. ඔහුව තමයි ඔහුව නිකන් එල්ලලා මරන්න ඕන වගේ තමයි මේකේ ඔවුන්ගේ මාත අපිට ඒකත් තේරුණා. එතකොට අපි මේ සියලු කරුණු සලකා බලමින් තමයි මේක සකස් කෙරුවේ. එතකොට ඔතනදී අගමැති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ වෙන්නේ අමාත්‍යංශ
එයාගේ. එතකොට අමාත්‍යංශ එයාගේ මේක වෙනම පරීක්ෂණයක්. අපි සාපරාධී අපරාධය කියන වචනේ දාලා තියෙන්නේ ඔහුට ඍජුව මේ චෝදනාව එල්ල වෙන්න එතනදී ඔහුට එන්නේ. ඔහු උපදෙස් දුන්නා කියලා ඔහු පාර්ලිමේන්තුවේ ප්‍රකාශකුත් කරලා තියෙනවා මේකට අදාළව. අර්ජුන් මහේන්ද්‍රන් කෝප් කමිටුවට ඇවිල්ලා ඔහුගෙන් ආපලා කියලා මට මේ උපදෙස් දුන්නේ අගමැතිවරයා. එතකොට අගමැතිවරයාගේ උපදෙස් වලට අනුව තමයි අර්ජුන් මහේන්ද්‍රන් කටයුතු කරේ. එතකොට අගමැතිවරයාට වරදක් තියෙනවා. ඒක තමයි අර්ජුන් මහේන්ද්‍රන්ට එන්නේ අධිපතිවරයා විදිහට. එතකොට ඉහා පරීක්ෂණයකදී තමයි අගමැතිවරයාගේ එන්නේ. සාමාන්‍ය අමාත්‍යංශ සියල්ල පරීක්ෂා කරත් අපි අමාත්‍යවරයා කියන එක නෙමෙයි ගන්න. එතනින් ගිහින් ඉන්න නිලධාරී තමයි කෝප් කමිටුව හැම්බෙලේම මේ නිලධාරන්ට අමාත්‍යංශ ලේකම්. එයාට තමයි මේක පවරන්නේ කෝප් කෝප් කමිටුව වාර්තා හදන ක්‍රමවේදය. එතකොට විගණකාධිපතිවරයා හදලා තියෙන වාර්තාවෙත් ඔය කියන ඒකත් නැතුව ඔහු මේක සඳහන් කරන රජයට ඔහුගේ භාෂාව තියෙනවානේ. එතකොට මේක නීතියේ ලියවිල්ලක් වෙනවා අවසානයේ. රජයට පාඩුවක්. ඔහු කියන්නේ එහෙම. ඔහුට ලියන්න බෑ මේක දැන් අපි දේශපාලඥයෝ වශයෙන් මේක වංචා කියන අර්ථයෙන් ඔහුට ලියන්නේ රාජකාරිමේ වශයෙන්. එතකොට රජයට පාඩුව. මෙතන තියෙන්නේ රාජකාරිමේ වශයෙන් එන එක. දැන් මේක පරීක්ෂණයකට ගියාට පස්සේ ඒ පරීක්ෂණයේදී කරුණු අනාවරණය වෙනවා. අගමැතිවරයා උපදෙස් දුන්නේ කොහොමද? මේ පරීක්ෂණයේදී ඒක ඇවිල්ලා තියෙනවා. අගමැතිවරයාගේ උපදෙස් මේකට වළංගුන්නේ නැහැ. අගමැතිවරයාගේ උපදෙස් මේ එන්නන මුදල් මණ්ඩලයේ උපදෙස්. මුදල් මණ්ඩලයේ උපදෙස් සලකලා නැහැ. එහෙම ගොඩාක් මේ වාර්තා ඇතුලේ තියෙනවා. ඒ නිසා අපි අර මේකෙදී අපි දේශපාලනික වෙයි, පක්ෂග්‍රාහී වෙයි, ඒ එහෙම කියන මේ අධිකරණ ඉස්සරහට ගියාට පස්සේ මේ ලියවිල්ල චැලෙන්ජ් කරන්න උසාවියේ. එතකොට මේක පක්ෂග්‍රාහී වුණා, මේක දේශපාලන ලියවිල්ලක් වුණා. ඒව නැතුව මේ හොරකමට අදාළ ස්වාධීනත්වය ඉතුරු කරලා තියෙනවා. ඉහා පරීක්ෂණයකට මේ සියලු දෙනා උසාවි ගෙනල්ලා අධිකරණ ක්‍රියාවලියකදී ඔබ බාධා කළා මං අහනවා. අධිකරණ ක්‍රියාවලියකදී දැන් කෝප් කමිටු වාර්තාවේ නිර්දේශ බලපාන්නේ නැහෙනේ. දැන් උදාහරණයක් විදිහට මේ නිර්දේශ වලින් කියවෙන්නේ පාර්ලිමේන්තුව විශේෂ කමිටුවක් කරා මෙන්න මෙන්න මේ දේවල් කරන්න කියලා යෝජනා කරන එක. මගේ ප්‍රශ්නේ ටිකක් බරපතල ප්‍රශ්නයක්. මම මෙහෙම අහන්න කියලා විධිමත් විදිහකට. දැන් මේ සිද්ධිය පටන් ගන්න කතාව 2015 පෙබරවාරි 23 වෙනිදා තමයි කතා පටන් ගන්නේ. එතකොට පෙබරවාරි 23 වෙනිදා මාර්තු මාසයට අවශ්‍ය 2015 මුදල් ප්‍රමාණය නිගමනය කරන්න මහ භාණ්ඩාගාරයේදී රැස් වෙනවා. එතකොට ඒ කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එකට අනුව හොයාගන්නවා ඒ මාසෙට අදාළ මුදලට වැඩිය රුපියල් බිලියන 13.5ක් අඩුයි කියලා. ඒක තමයි නිගමනය. එතකොට ඔවුන් ඒ මහ බැංකුවට දන්වනවා. මහ බැංකුවට ඒ නියෝගය ලැබුණාම මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුව සහ ඒ යටතේ තියෙන රාජ්‍ය ණයාංශයට වගකීම් පැවරෙනවා. ඔවුන් 2015 පෙබරවාරි 26 වෙනිදා රුපියල් බිලියන 1ක් සඳහා බැඳුම් කරයකට අයදුම් කරන්න වෙළඳපොළ සකස් කරනවා. ප්‍රශ්නේ මේකයි. එදාම ඉකන් 2015 පෙබරවාරි 26 වෙනිදාම හදිසි මහ භාණ්ඩාගාර විශේෂ රැස්වීමක් පැවැත්වෙනවා. මුදල් ඇමති රවි කරුණානායක, මහාමාර්ග ඇමති කබීර් හෂීම්, එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම. ඔහු එතකොට ඇමතිවරයෙක් නෙමෙයි, ඔහු සභාපතිවරයා. ඔවුන් එකතු වෙනවා නියෝජ්‍ය භාණ්ඩාගාරයේ අධිපති, නියෝජ්‍ය අධිපති, මුදල් ලේකම්. මේ හැමෝම එකතු වෙලා අලුත් නිගමනයක් ගේනවා. ගියාණ්ඩුව ගත්ත ණයවලින් වාරික ගෙවන්න අපිට තවත් රුපියල් බිලියන 15ක් අවශ්‍යයි කියලා. එතකොට එකතුව 28.5ක් දැන් අවශ්‍ය මුදල. දැන් මෙන්න මේ කතාව තිරේ පිටිපස තියෙන රහසිගත කතාවක්. දැන් මේ කතාව සම්බන්ධ කරනකොට නැවත අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශ සහ පසු හැසිරීම එක්ක ඍජුවම මේ කතාවට ඔහු සම්බන්ධයි. කෝප් කමිටු සාකච්ඡාවලදී අගමැතිවරයා උපදෙස් දුන්නා කියලා අර්ජුන් මහේන්ද්‍රන් ප්‍රකාශ කරලා තියෙනවා. මොන උපදෙස්ද ඔහු ලබා දුන්නා කියලා කියන්නේ? බැඳුම් කර වෙන්දේසියට යන්න කියන උපදේශය අගමැතිවරයා දුන්නේ කියන. ඒ සාමාන්‍ය තත්වයක්නේ. ඒක එක සාමාන්‍ය කරන දෙයක් නෙවෙයි. බැඳුම් කර වෙන්දේසියට. ඒක අර්ජුන් මහේන්ද්‍රන්ගේ ප්‍රකාශය. ඊට පස්සේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකොත් තියෙනවා 2015 මාර්තු 17 වෙනිදා පාර්ලිමේන්තුවේ ලෝකෙන මම තමයි මේ නියෝගය දුන්නේ කියලා. මොකක්ද ඒ නියෝගය? බැඳුම් කර වෙන්දේසිය. බැඳුම් කර වෙන්දේසියට යන්න. හරි. ඒක නිසා තමයි අපිට මේකේ ඔබ අර මුලින් සඳහන් කරපු ප්‍රශ්නේ අපිට පොප් කමිටුවට ආවා. මලික් සමරවික්‍රම මේ විශේෂ සාකච්ඡාව ගැන තාවද? විශේෂ සාකච්ඡාව. ඒතර මේ මුදල හරිද ඔවුන් තීරණය කරන මුදල? ඔවුන් තීරණය කරන මුදල නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මුදල් ගන්න තීරණය කරන්න පුළුවන් ඔවුන් ගියේ එතනට ඇයි? ඔවුන්ට එහෙතන නොගින් ඕන නම් එක කරන්න තිබුණා. ඔවුන් කියන්නේ බැංකු විශේෂයෙන්ම මේ මහාමාර්ග සම්බන්ධයෙන් ණය ගෙවන්න තිබුණා. මේවා තමයි කෝප් කමිටුවට කියපුවා. ඒ විතරක් නෙමෙයි ඔය සාකච්ඡාවේ මම්ම ඔය සාකච්ඡාව ගැන ප්‍රශ්න කරේ. ඒ සාකච්ඡාවේ කිසිම ලේඛනයක් සටහනක් නැහැ මහා බැංකුවේ. ඒ විතරක් නෙමෙයි ඔය සාකච්ඡාවේ දී CCTV කැමරා දර්ශනක් නැහැ. එතකොට මගේ ප්‍රශ්නේ මේකයි. ඇයි මේ සිදුවීම මේ කෝප් කමිටුවේ නැත්තේ? නෑ. ඒ සිදුවීම
මේකට සම්බන්ධ කරලා අපේ නිර්දේශවලට අපි ගත්තේ නැහැ. එහෙම සිදුවීම් ගත්තොත් ගොඩක් එහෙම තියෙනවා. නෑ දේශපාලන බලාධිකාරී ඍජු මැදිහත් වීමක් නෑ. ඒ සිදුවීම් ගොඩක් තියෙන. ඒක නිසා තමයි අපි ලිව්වේ එහා ගියපු සාපරාදී ගණේ. මේක සාමාන්‍ය ඕනනම් අපිට පුළුවන් මේක ගන්න එහෙම නමක් දාලිවල. නමුත් සාපරාදී ගණේ අපරාධයක් මෙතන සිද්ධ වෙලා තියෙනවා කියන එක කෝප් කමිටු වාර්තාවට ඇතුළු කරලා තියෙන්නේ. ඒක නිසා ඒ වාර්තාව ඇතුලේ යනකොට පිටු 2000 ගාන ඇතුළට යනකොට මේ ඔක්කොම ඒක ඇතුලේ තියෙනවා. කෝප් සිද්ධියත් එක්ක එළියට එන සිදුවීම් මාලාව එසේ මෙසේ සිදුවීම් මාලාවක් නෙමෙයි. අපේ එය අපේ මුළු ජීවිතවලටම බලපානවා. තව දශක 3ක් යනකම් මතු પરම්පරා කීපයකට මේ බර මේ මහා ණය බර දරන්න සිද්ධ වෙනවා. ඒ නිසාමයි ඉන්සයිට් මේ සාකච්ඡාවට අපි ඔබව කැටුවෙන්නේ කමිටු සමාජිකයේ හැටියට. මම නැවතර ප්‍රශ්නෙට වෙන විදිහකට යනවා. දැන් ඔබ දන්නවා මේ දැන් ඔබ කලින් කිව්වා මේ බැඳුම් කර හැරෙනකොට වෙනත් විකල්ප තිබෙනවා අවශ්‍ය මුදල් හොයාගන්න මේ පරතර වසා ගන්නට. එතකොට අපි දන්නවා මේ ඩිරෙක්ට් ප්ලේස්මන්ට් කියලා ක්‍රමයක් තිබුණා. ওই බැඳුම් කර ක්‍රමයට යම් මුදලක් උපයාගත්තට පස්සේ ඒ හිඟ මුදල අර අපිට ටෙන්ඩර් කැඳවපු පිරිසගේ එක්තරා සීමාවක් ලකුණු කරගෙන එතනින් පල්ලෙහාට අවශ්‍ය පරිදි නැවත ගන්න ක්‍රමයක්. මේ ඩිරෙක්ට් රිප්ලේස්මන්ට් කියන ක්‍රමය ඉතිහාසයේ පුරාම ක්‍රියාත්මක වුණ සම්ප්‍රදායක් හැටියට ලංකාවේ මහබැංකුවට අදාළව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරලා මේ ක්‍රමය මෙතන සිට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලාත් කිව්වා. දැන් එතකොට එය මේකට සම්බන්ධ නැද්ද? ඒ නිසා නෙවෙයිද මුළු මුදලම ගන්න සිද්ධ වෙන්නේ? අනිවාර්යයෙන් ඒක සම්බන්ධයි. ඒක ඇවිල්ලා එක පැත්තකින් හරිම තකතිරු ප්‍රකාශයක්. හරි. මට සල්ලි ඕනේ. එහෙම ගත්තම මේක ලේසි. මගේ අතේ සල්ලි නැහැ කියලා දැනගත්තොත් මාව ඕනගෙන්ට බ්ලැක්මේල් වෙනවා. හැබැයි මම සල්ලි තියනවා කියලා දැනගත්තොත් එහෙම මට ඕන කෙනෙක් සලකනවා. ඒකනේ සාමාන්‍ය ක්‍රමේ. මහ බැංකුවට මුදල් ඕනේ. හැබැයි ඒක ප්‍රයිමරි ඩීලර්ස්ලා දන්නවා. මුදල් අවශ්‍යතාවයට ඒගොල්ලෝ හැමදාම දීතිපතා මහ බැංකුවත් එක්ක මේ ගනුදෙනු යනවා. හැබැයි මහ බැංකුව හැම වෙලේම රහසක් ලෙස සංගවා ගත්තා තමන්ට කොපමණ ඕනද කියන එක. තමන්ගේ සම්පූර්ණ ඌමනාව මහ බැංකුව එළියට දැම්මේ නැහැ. ඒක නිසා තමයි 10ක් ඕන නම් 15ක් ඕන 20ක් ඕන තොන් එකක් දෙකක් තමයි එළියට අපිට එකක් ඕන. බිලියන 1යි ඕන. අපිට නැත්තම් බිලියන 2යි ඕන. ඒකයි. තමයි මේක මේ ප්‍රධාන දේ. ඒ බිලියන 1ක් 2ක් හැම වෙලේම ගත්තේ තාපා මේගොල්ලෝ සිස්ටම් එකකට කරා. මොකද මේ බිලියන 10ක් ඕන කවුවත් එහෙම ප්‍රයිමරි ඩීසර්ස්ලා ටිකයි ඉන්නේ අපේ 16 දෙනයි ඉන්නේ. එතකොට මේකේ පොලි අනුපාතය සමහරට විශාල ලෙස ඉහළ යන්න බලපාන්න පුළුවන් කියන නිගමනය ඒගොල්ලන්ගේ අතේ තිබුණා. ඒ නිසා මේගොල්ලෝ කරේ හැම වෙලේම මුදල් වෙළඳ පොලේ බිලියන 1ක් 2ක් දානවා වෙන්දේසියට. දැම්මට පස්සේ මිල තීරණය වෙනවා. මිල තීරණය වෙනවා අපි කිව්වොත් 9.5යි 10යි 10යි 50යි 0යි 12යි 50යි මොකක් හරි ඒ තීරණය වෙන මිලට ඩිරෙක්ට් ප්ලේස්මන්ට් කරා අනිත් ප්‍රයිමරි ඩීලර්ස්ලා ඊට පස්සේ කිව්වා මේක තමයි පොලි අනුපාතය මේ ගන්නට ඕගලන්ට බැඳුම් කර අපි දුන්නා. ඕක තමයි ගියේ ක්‍රමවේදී. ඕක තමයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නියෝගයෙන් වෙනස් කරා කියන්නේ. පාර්ලිමේන්තු ප්‍රකාශයක් තිබෙනවා. පාර්ලිමේන්තු ප්‍රකාශකුත් තියෙනවා. අර්ජුන් මහේන්ද්‍රත් කියනවා මේ ඔක්කොම කියනවා. එතකොට මේක ඇතුලේ තමයි හොරකම තියෙන්නේ. එතකොට මගේ නැවත මුල් ප්‍රශ්නය. එහෙමනම් මේ බරපතල මැදිහත් වීම මේ නිර්දේශවල නැත්තේ ඇයි? ඒක මොකද අමාත්‍යංශ ඔහුගේ යටතේ තියෙන එකක්. එතකොට මේක ඉන්හිහාගේ පරීක්ෂණයකට යන්න ඕනේ. ඉන්හිහාගේ පරීක්ෂණයක් ඇතුලේ මේ ගනුදෙනුවේ වෙච්ච අක්‍රමිකතා ටික දැන් අපි හොයාගත්ත මට්ටම තියෙන්නේ මේ මේවා ඇතුලේ මේ වාර්තා ඇතුලේ තියෙන එක. ඉන්හිහාගේ පරීක්ෂණයකින් මේක සම්බන්ධතාවයේ තහවුරු කරන වෙරෙන කෝප් කමිටුවට පුළුවන්කම තියෙන්නේ මේ සීමාවේ විතරයි. කෝප් කමිටුවේ මේක හරිද වැරදිද කියන විවාදය තමයි තිබුණේ. එතකොට මේ ක්‍රම දෙකම අනුගමනය වෙලා තියෙනවා. වෙන්දේසියයි ඩිරෙක්ට් ප්ලේස්මන්ට් එකයි. එතකොට එක්සත් ජාතිපක්ෂයේ මන්ත්‍රීවරු කෝප් කමිටු වාර්තා මේක තමයි මං කිව්වේ මේ කුමන්ත්‍රණකාරියෝ මේ වාර්තාවේ හැසිරවීම. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු මුළු කාලෙම මේ මාස 20ක් මිඩවුම් කරේ වාර්තා ඔය වාර්තාව අපි සති මේ සැරෙත් අනිත් ආයතන කියලා දවස් 7කින් විතර ප්‍රශ්න කරලා ඉවර වුණා. ඉතුරු කාලේ ගියේ අපේ වාද විවාද වලට. පහුගිය ගිය කෝප් කමිටු ඩිව් ගුණසේකරගේ දවස් 5ක් හැකරනකොට ඔය පරීක්ෂණ ටික අපි කරලා ඉවර වුණා. ඉතුරු ටික තිබුණේ වාද විවාද. මේක මේ කොහොමද යන්නේ කියලා. මේ මුළු මාස 20ක්. ඒක අපි ගොත් මේ මාස 20ෙන් මාස දෙකෙන් මේ වාර්තාව ඉවරයි. මාසයක් යන්නේ නැතුව එක මේ ගියේ පාරයි මේ පාරයි. ඉතුරු මාස 18ම තර්ක විතර්ක සහ කුමන්ත්‍රණ වලට තමයි මේ වාර්තාව ගොදුරුනේ. ඒක නිසා මේ මුළු කාලයේ ඇතුළෙම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු උත්සාහ කරේ එකම එක දෙයයි කරන්න. වචන දහස් ගාණක් මේකේ තියෙනවා, ලක්ෂ කෝටි ගාණක් තියෙනවා, පිටු 2000ක් තියෙනවා.
මේකේ උන් උත්සාහ කරමින් ඉන්දියා දිගටම ඩිරෙක්ට් ප්ලේස්මන්ට් කියන එක වැරදි ක්‍රමයක්. වෙන්දේසිය තමයි නිවැරදි මහ බැංකුව සතුව තියෙන මහ බැංකු වාර්තාවල තියෙන පොතපතේ තියෙන එකම පරම පවිත්‍ර පිවිතුරු ක්‍රමය කියලා මේ වාර්තාව ඇතුළු කරගන්න තමයි විශාල උත්සාහයක් දැරුවේ. ඔබ දන්නවා මේ වාර්තාවේ වෙන්දේසිය තමයි එකම ක්‍රමය වුණා නම් වෙන්දේසියෙන් තමයි මේ මුදල් අරන් තියෙන්නේ. වෙන්දේසියෙන් තමයි පොලි අනුපාත ඉහළ ගිහිලා තියෙන්නේ. එහෙනම් මෙතන කිසි වරදක් කාගවත් සිදු වී නැත. ඒසම මොන් නිරන්තරයෙන් උත්සාහ කරමින් හිටියා ඒ පොයින්ට් එක මේ වාර්තාවට ඇතුළු කරන්න. එහෙම වෙලා කෝප් කමිටුව පිළිගත්තන වෙන්දේසිය තමයි එකම ක්‍රමය කියලා. එකම ක්‍රමය කියලා මෙතන කිසි වරදක් නැහැ. වෙන්දේසියට අමතරව ක්‍රම තිබුණ නිසා තමයි මේ වරද නිරුවත් වෙන්නේ. දැන් මේ නිර්දේශවල අවසානයේ තියෙන්නේ ඒ කියන්නේ පර්පර්චුවල් සමාගමට දඬුවම් දෙන එකනේ. අර්ජුන් මහේන්ද්‍රන් එතකොට ඒ මහ බැංකු අධිපතිවරයා ඔහුගේ බෑනා ඇලෝසියස් ඔවුන්ට දඬුවම් දෙන එක තමයි කතාව තියෙන්නේ. ඔවුන් වරදකරුවෝ. ඔවුන් අධිකරණයට ගියාම ඔවුන් පැහැදිලි කළේ අපි කරේ බිස්නස් එකක් කියලා. උදාහරණයක් විදිහට මගේ කඩේ බඩු විකුණන්න තියෙනවා. එකම බඩුව මම මේ පෑන විකුණන්න තියෙන රුපියල් 100කට. ඔබ හරි. තව පැත්තකින් විකුණන්න තියෙන මේක රුපියල් ලක්ෂයකට. ඔබ රුපියල් ලක්ෂ පෑන අරගෙන මට නඩු දාන්නේ කොහොමද? මම යෝජනා කරන ඔබට නැවත යෝජනා කරනවා මුළු කමිටුවම සියලු දෙනා දැනගෙන හෝ නොදැන අවසානයේ කෙරුවේ මේ හොරකමට සම්බන්ධ දේශපාලන උමනා වහන එක කියලා මම කිව්වොත් නෑ. කමිටුව කරේ මොකද අපි කෝප් කමිටුවක් ලෙස මේක වෙනම ක්‍රියාදාමයක්. කෝප් කමිටුව කමිටුවක් ලෙස එකඟ වෙන්න පුළුවන් පාර්ශවයන් හැමෝගෙම එකඟතාවයේ මේ වார்த்தාවට ගන්න ඕනේ. මගේ එකඟතාවය විතරක් අරගෙන වார்த்தාවක් දැම්මා කියලා වැඩක් වෙන්නේ නෑ. එතකොට මේ කමිටුව ඇතුලේ තිබුණු මත අපිට ඕන වචන වලින්ම අපිට ඕන භාෂාවෙම මේක හසුරවන්න පුළුවන් කමක් නැහැ. ඒතර එක්සත් ජාතිපක්ෂ මන්ත්‍රීවරු ඉන්නෝ 14ක් විතර මං හිතන්නේ ඕක ඇතුලේ. එතකොට අපෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල ජනාධිපතිතුමත් එක්ක ඉන්න කණ්ඩායමක් ඉන්නවා. ඊට පස්සේ TNA ඉන්නෝ, අපි ඉන්නෝ, ඒකාබද්ධ විපක්ෂය මෙහෙම කණ්ඩායම් ගණනාවක් ජනතා විමුක්ති පෙරමුණ මෙහෙම හැදිලා තියෙනවා. එතකොට මේකේ සමහර කරුණු කාරණා සලකද්දී මේ වார்த்தාවේ හැම පාර්ශවයකටම මේක සමහර නිගමන වලට එන්න පුළුවන් තැන් තිබුණා. සමහරව දේශපාලන වශයෙන් ඔබ කියන මත ගැටුම් විවිධ දේවල් මතුවෙන්න පුළුවන් කියන පරිස්සමත් වார்த்தාව හදද්දී අපි සලකා බැලුවා. මම එකයි කිව්වේ විගණකාධිපතිට මේක ලියන්න ඕන නම් විගණකාධිපති දන්නවා මේ හොරකමක් තමයි වෙලා තියෙන්නේ කියලා. නෑ නෑ මම ඔහු ලියන්නේ මේක පාඩුවක් කියලා. ඔබ මුල් ප්‍රශ්නේ මග අරිනවා. දැන් අර අපි කතා කරපු සාකච්ඡාවට මලික් සමරවික්‍රමට සහභාගී වෙන තියෙන අයිතිය මොකද්ද? ඒක ප්‍රශ්න කරන්න බැරිද කෝප් කමිටුවට? නෑ අපි ඒක ප්‍රශ්න කරලා තියෙන්නේ. නමුත් මේ නිර්දේශවල නෑනේ. දැන් බරපතල සිදුවීමක් තියෙනවනේ. ඔහු එක්සත් ජාතිපක්ෂ සභාපතිවරයා. නෑ නිර්දේශවල අමතිවරයෙක්වත් නෙමෙයි. ඔව්. ඔහු ගිහිල්ලා මහාන්දාගාරයේ සාකච්ඡාවකට එකතු වෙලා මේ බිලියන ගණන් අපි කතා කරන්නේ. නෑ ඒක කතා කරපු සාකච්ඡාවල. නමුත් අපි ওই නිර්දේශ ගත්තේ පොදුවේ බැඳුම් කර වංචාවක් සිද්ධ වුණා කියන එක කියන්නේ. එතකොට වංචාවට සම්බන්ධ වෙච්ච පාර්ශවයන් මේක වටේ වලල්ලේ මලික් සමරවික්‍රමලා, අර්ජුන් මහේන්ද්‍රලා, පර්පචුවල් ට්‍රෙෂරිස් මේ සියල්ල ඊට පස්සේ ඕනනම් එක එක විදිහට මේකට පොර දාපු කණ්ඩායම් මේක වටේ ඉන්නවා. ඒක එක පැත්තකින් දේශපාලන වශයෙන් රටේ හෙළිදරව් වෙනවා වෙනම. අනිත් පැත්තෙන් අපිට වෙනත් පැත්තක නීතිමය ක්‍රියාමාර්ග වලට කියලා මේ වගේ සහසම්බන්ධයේ ලැබියාව බැඳියාව මේ සියල්ල හොයන්න පුළුවන්කම තියෙනවා. ප්‍රධානම ඉලක්කය බවට පත් උනේ ප්‍රධාන ප්‍රශ්නයක් තිබුණා මෙතන හොරකමක් වුණාද නැද්ද කියන එක. පර්පචුවල් සමාගම පර්පචුවල් ට්‍රෙෂරි සමාගම කරපු වැරද්ද මොකද්ද? පර්පචුවල් ට්‍රෙෂරි සමාගම මෙතනදී ඒක තමයි මම කිව්වේ මෙතන අර අජිත්ති පෙරේරා නේ ඔබට අනුව මොකද්ද කරපු වැරද්ද? පර්පචුවල් ට්‍රෙෂරි සමාගම මෙතනදී ඕනනම් කෙනෙක්ට කියලා ඔවුන් බැඳදුම් කර මිලදී ගත්ත ඔබ අර ඉස්සලා පෑන පෙන්නලා කිව්වා වගේ. ඒක ඔවුන්ගේ බිස්නස් එක. ඔවුන්ගේ බිස්නස් එක. ඒතර ඔවුන්ට දඬුවම් කරන්න කියන්නේ ඇයි? ඔවුන්ට දඬුවම් කරන්න කියන්නේ අජිත්ති පෙරේරා. නැ නැ මේ මේ කමිටු වාර්තාව අපි කමිටු වාර්තාවේ කියන කමිටු වාර්තාව උන්ට දඬුවම් කරන්න කියලා අපි කියන්නේ. ඔව්. හරිද? මම නිර්දේශක මට කියන්න ඕන ඔබ කතා කරන්නේ. ඒක පරීක්ෂාවට ලක් කරන්න කියන එක කියන්නේ ඔවුන්ගේ සමාගමයි අර්ජුන් මහේන්ද්‍රණු අතර තියෙන ඥාතිත්වයේ මත මේක සිද්ධ වුණා කියන එක කෝප් කමිටුව සැක කරනවා. කෝප් කමිටුව සැක කරනවා. ඒ නිසාම බැඳුම් කර වෙන්නේ මේක ඇත්තම කතාව ගත්තොත් එහෙම මගේ පින්තූරේ මගේ පින්තූර එක්ක මේ කෝප් කමිටු වාර්තාවට බන්න බෑනේ. මගේ පින්තූර ගත්තොත් අර්ජුන් මහේන්ද්‍රන් කොහෙද හිටියේ? සිංගප්පූරුවේ. සිංගප්පූරු ජාතිකෙක් වෙච්ච අර්ජුන්ව මං එයාට නම් කරලා තිබ්බා සිංගප්පූරු අර්ජුන් කියලා. එයාව ගේනවා මෙහෙට. මේ ගෙනල්ලා මහ බැංකු අධිපතිවරයා කරනවා. එතකොට එයා මහ බැංකු අධිපතිවරයා වෙනවා. ඒ
අග්‍රාමාත්‍යවරයාගේ ගජමිතුරේ. එතකොට ඒ අග්‍රාමාත්‍යවරයාගේ ගජමිතුරා මෙතනට එනවා. ඔහුගේ බෑනට තියෙනවා perpetual treasuries කියන මේ ආයතනේ සම්බන්ධයෙන්. ඔහුගේ ආයතනේ. එතකොට මෙතන වෙන්නේ බැඳුම් කර වෙන්දේසි කරන එක. මාමා බැඳුම් කර වෙන්දේසි කරනවා, බෑන බැඳුම් කර මිලදී ගන්නවා. අවසානයේ විය හැකි එකම දේ නඩුවක් නැති වෙනවා. හේතුව තමයි perpetual සමාගම දූෂණ වංචාවක්වත් වැරද්දක්වත් අක්‍රමිතාවක්වත් කළා නැහැ. ඔවුන් නිල වශයෙන් යම් ටෙන්ඩර් එකකට ඉදිරිපත් වෙනවා, ටෙන්ඩර් එක දිනා ගන්නවා, ඔවුන් මේ බිස්නස් එක කරා. එතකොට දැන් ඇත්තටම වෙලා තියෙන්නේ වරදකරුවන්ව සංගවලා තියෙනවා. මම මෙහෙම අහන්න වෙන විදිහකට. අනුර කුමාර දිසානායක ජවිපේ නායකයා ඔහුගේ කට කැඩෙනකම් කෑ ගහමින් ජනමාධ්‍ය වාර්තාවල ජනමාධ්‍ය කැමරා ඉදිරි මේ ගැන කියනවා. ඇයි පාර්ලිමේන්තුව මේ ගැන කියන්නේ නැත්තේ? අනුර කුමාර දිසානායක කෝප් කමිටු සමාජිකයෙක් ලෙස මේ කාර්යයට මැදිහත් වුණා. සමහ කෝප් කමිටු සමාජිකයෙක් ලෙස මේකට සහාය පළ කරපු කණ්ඩායම් ඉන්න, උදව් කරපු කණ්ඩායම් ඉන්න. ඔහුත් ඒ අපේ කණ්ඩායම අතර ඉන්න කෙනෙක්. ඉන්හිවගේ පාර්ලිමේන්තු ප්‍රකාශ, ඔහුගේ පාර්ලිමේන්තු ප්‍රකාශවල ඔහු දේශපාලන වශයෙන් මේක කොච්චර සමාජ ඉස්සරහා නිර්වත් කරනවද නැද්ද කියන එක ඔහුගේ වගකීම. දේශපාලන වශයෙන් නෙවෙයිනේ, ඒ මේ ගනුදෙනුවට ඍජුව සම්බන්ධතාවක් ඔබ මේ වගා ගන්නදන්නේ. ඒකද මේ සම්බන්ධතාවක්. ඔව්, මේ ගනුදෙනුවට ඔහු කෝප් කමිටු සමාජිකයෙක් ලෙස, දැන් මම කෝප් කමිටු සමාජිකයෙක් විදිහට මෙතනට ඇවිල්ලා මේක ගැන සම්පූර්ණ කරන්නේ. තෝ ඔහුට වගකීමක් තියෙනවා ඒක කරන්න. ඔහුගේ ප්‍රමාණය මට කියන්න බෑ ඔහු කොච්චර බර තියනවද නැද්ද කියලා. ඒක ඔබ කෙරුවෙත් නෑ ඒක. ඔබේ ප්‍රකාශවලත් නෑ කොහෙවත්. පාර්ලිමේන්තුවේ තාම මේකට අදාළ කතාවක් ආවේ නැහැ නේ අපිට. අවස්ථාවක් නැහැ. තාම කෝප් කමිටුවට අදාළ සාකච්ඡා පාර්ලිමේන්තුවට ආවේ නැහැ. බාර දුන්නා විතරයි. එතනින් එහාට තාම කතා කරලා නැහැ. ඉන් විවාදයකට දවස් ඉල්ලලා තියෙනවා. මේ දින කීපයේ අයවැය නිසා අපිට හම්බ වෙන්න කන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා 10 වෙනිදාට. මෙහා පැත්තේ එතකොට ඉන් එහා පැත්තේ තමයි මේක දින බොහෝ විට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සාකච්ඡාව ආපු දවසට අපි අගමැතිතුමාට ඒ අවශ්‍ය ඔබ කියන ඔය සියලු කරුණු අපි මේ වාර්තාවකදී පරික්ෂා වුණා. මොකද මට හිතේ තියෙන ඔක්කොම මේ වාර්තාව මොකද 26ක් විතර ඉන්න මේ කමිටුවේ. එතකොට හැමෝගෙම එකඟතාවයේ මේ වාර්තාව ආවොත් තමයි මේ වාර්තාවේ බර වැඩි වෙන්නේ. දේශපාලන වශයෙන් සහ ක්‍රියාදාමයක් වශයෙන් මේකට අගමැතිවරයා ඍජුව කිව් යුතුයි කියන එක අපිට කියන්න ඕන තරම් මම හැමතැනම කියලා තියෙනවා. මේක සැලැස්මක්. මේක කුමන්ත්‍රණයක් කියලා මම කියලා තියෙනවා. සැලැස්මක්, කුමන්ත්‍රණයක් සහ අපරාධයක්. නමුත් ඒ කෝප් වාර්තාවේ නිර්දේශ අතර නැති ගැන මම ප්‍රශ්න කරමින් ඉන්නේ. අපි දිගටම මේ ගැන කතා කරනවා. මේ කෙටි විරාමයක් ඉන්සයිට්. අපි හැම වෙලෙම සිද්ධියක් වුණාම පරීක්ෂණයක් ඉල්ලනවා. පරීක්ෂණයෙන් පස්සේ අපි හිතාගෙන ඉන්නවා දැන් වැඩේ හරි කියලා. වැඩේ හරි නැහැ. මේ වන විට මේ මහා බැංකුවේ බැඳුම් කර සිද්ධිය හරහා සිද්ධ වෙලා තියෙන පාඩුව ගණන් බලනකොට පේනවා බිලියන 5ට වැඩි. බිලියන 5 පන්නලා තියෙනවා. සිදුවීම වෙච්ච ක්ෂණිකවම බිලියන 1.5ක පාඩුවක් වාර්තා වෙනවා. ඒතර මේ සිද්ධිය සුළුපටු සිද්ධියක් නෙවෙයි. මේ අපිට දරා ගන්න බැරි ප්‍රමාණයට මිනිස්සුන්ව පීඩාවට පත් කරන, බෙල්ල හිර කරන සිද්ධියක්. ඒතර මේ සාමාන්‍ය කතා බහකට ලව් කරලා ඉවර කරන්න බෑ. මම නැවත ඔබෙන් අහනවා, මේ සිදුවීම පිටිපස්සේ තිබෙන බරපතලම දේශපාලන සම්බන්ධතාව මේ කමිටුවේ ඇතුළේවත් බරපතල සාකච්ඡාවකට ගත්තේ නැද්ද? ඔව්, මේක ඇතුළේ තියෙන දේශපාලන සම්බන්ධතාවයේ බරපතල ලෙස මේ කමිටුවේ ඇතුළේ ඒ සාකච්ඡා කරන්න. දේශපාලන සම්බන්ධතාවයේ සාකච්ඡා කරා එක අවස්ථාවක්. ඒ මේ කණ්ඩායම මොකටද මහා බැංකුවට ගියේ කියන ප්‍රශ්නයක්, අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නා කියන ප්‍රශ්නයක්. අග්‍රාමාත්‍යවරයාට උපදෙස් දෙන්න පුළුවන්ද එහෙම? මොකද්ද තියෙන අයිතිය? එතන තියෙන බලය මොකද්ද? ඒකට අනුව තීරණයක් ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ සාකච්ඡාවට ආවා. කෝප් කමිටුව තුළ මම කියන්නේ මේ වර නෙමෙයි ගිය වර. ඉන් පස්සේ ඒ වාර්තා පදනම් කරගෙන ඊට මෙහා පැත්තේ වාර්තා ටික තමයි ආවේ. ඔබ කියන්නේ දිව්ගුණසේකරගේ වාර්තාව ගැන. දැන් මම කියන්නේ මේ කමිටුව ගැන. ඔව්. මේ කමිටුවේදී යටතේ තියෙන කමිටුව. මේ කමිටුවේදී අර කියන සම්බන්ධතාව ගැන සාකච්ඡාවකට ආවේ නැහැ. ඒකට හේතුවකුත් තුන. මොකද අර වාර්තා පදනම් කරගත්ත, ඒ වාර්තා පදනම් කරගෙන විගණකාධිපති වාර්තාවක් හදුවා. ඒකද විගණකාධිපති වාර්තාව පදනම් කරන් තමයි මේ ගනුදෙනුව ඊට පස්සේ සාකච්ඡා කරන්න පටන් ගත්තේ. විගණකාධිපතිගේ වාර්තාව සම්පූර්ණයෙන්ම මූල ශාස්ත්‍රය පදනම් කරගත්ත වාර්තාවක්. ඔහු මහා බැංකුව ඇතුළේ මේ ඇත්තරම කලින් දිව්ගුණසේකරගේ කමිටුවට මේ වාර්තාව විගණකාධිපතිගේ වාර්තාවක් ආවේ නැහැ. ඒක නිසා අරක මේක මූල ශාස්ත්‍රය ගැන සම්පූර්ණයෙන්ම එතන වෙච්ච ලිපි ලේඛන ගනුදෙනු ඒ වගේ තිබිච්ච අක්‍රමිකතා ඒ සියල්ල ඊට පස්සේ ආවා. ඒක පදනම් වෙලා තමයි ගියේ. ඒක නිසා මේක සමහර දේශපාලන පැතිකඩ
මෙහට කියලා මූල්‍ය පැත්තෙන් වෙච්ච ගනුදෙනු සම්බන්ධතා යාන්ත්‍රණයේ තුල තිබිච්ච අක්‍රමිකතා මේක හදන්න හදපුවා වෙන පැත්තකින් එළියට ආවා. ඒ නිසාම ඒකත් ගැන තමයි කමිටුවේ වැඩි අවධානයක් මේ වෙලාවේ ආවේ. ඒ නිසා මේකේ දේශපාලන සම්බන්ධය මේ දෙකම එකට සම්බන්ධ කළා තමයි අප අපිට දැන් කතා කරන්න වෙලා තියෙන්නේ. හැබැයි ඔබ කිව්වා කමිටු වාර්තාව ගැන මම පටන් ගන්නකොටම ඇහුවා මේ කමිටු නිර්දේශ ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද කියලා. ඔබ කෝ කියලා. ඔව්. නමුත් ඔබ එළියේ ජනමාධ්‍යවල කියන කතාව බොහොම දරුණු කතාවක් ඊට වැඩිය. මේ දැන් කියන්නේ තේම කතාවක්. එතකොට දැන් මේ ගැප් එක මොකද්ද? මොකද්ද මේ දෙබිඩි බව? මේ ගැප් එක නෑ දෙබිඩි නෙමෙයි. මේ මගේ මේ කමිටුව තුළ මම දැකපු මට කියන්න පුළුවන් පේන පැති කඩවල් ටික. හැබැයි කමිටුවකදී අපි හැම වෙලෙම සාමූහික තීරණයක් එළියට දාන්න උත්සාහ කරන්නේ. ඒතකොට මේ සාමූහික තීරණේ කිසි ලෙසකින් වක්වත් අපි මේක දේශපාලනීකරණේ සමහර අය මේ වචනේ පාවිච්චි කරලා එහෙම කරන්න උත්සාහ කරේ නැහැ. මේකෙදී කමිටුවේ නිර්දේශයෙන් අපි හොරකම සිද්ධුනා කියන කැලියට දාලා තියෙනවා. මේක ඒ වාර්තා ඔක්කොම මෙතනින් එහා වාර්තා ඔක්කොම පරීක්ෂා කරාම එහා පරීක්ෂණයකදී ඒක එනවා එළියට. ඉතින් හොරකම කෙරුව ඔක්කොම දන්නවනේ. ඔව්. දැන් මේ හොරකම සුලමුලනේ කමිටුවෙන් හොයන්නේ. ඔව් සුලමුල හොයලා ගවේෂණ ටික දෙනවා. ඒ ගවේෂණ නිර්දේශ ටික දීලා තියෙනවා. ඉන් එහාට ගියාට පස්සේ ඒ වාර්තා ඇතුලේ ඔබ ඔය කියන සහ රට බලන් ඉන්න සියලු කාරණා තියෙනවා. එතනට ඔබ නැවත රැගෙන යනවා. ඊට කලින් මම ඔබව ඔබට මතක් කරනවා පෙබරවාරි 27 වෙනිදා උදේ 11ට තමයි බැඳුම් කරේ වහන්න තිබුණේ. එතකොට 10:45ට ඒ ගනුදෙනුව කරන වෙළඳාම කරන තට්ටුවට එනවා අර්ජුන් මහේන්ද්‍රන්. එතකොට 10:48ට එනවා ලංකා බැංකුවෙන් දුරකථන ඇමතුමක්. ඔවුන් ඉල්ලනවා විනාඩි 10ක් අපිට දීර්ඝ කරලා දෙන්න අපිට තව ඉල්ලුම්කරුවෙක් දෙන්නෙක් ඉන්නවා කියලා. එතකොට ඉල්ලුම්කරුවෙක් ඉන්නවා කියලා. එතකොට සාමාන්‍යයෙන් ඔබ දන්නවා මේ වගේ වෙලාවක කාලය දීර්ඝ කරන්න එකම හේතු හැටියට සාමාන්‍යයෙන් තියෙන්නේ දුරකථන ජාලයේ බිඳ වැටීම් වගේ එකක් විතරමයි. ඒ අරෙන්න ගැනුම් කරුවන් يعني මුදලාලිලා කියව පමණින් මේ කාලය දීර්ඝ කරන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. නමුත් මේ කාලය විනාඩි 10ක් දීර්ඝ කරලා දෙනවා. දුන්නාම ලංකා බැංකුව අන්තිම විනාඩි කිහිපෙදී තමයි ওই perpetual treasury සමාගම වෙනුවෙන් මේ ටෙන්ඩරේ ඉදිරිපත් කරන්නේ බිලියන 13ක් සඳහා. දැන් ලංකා බැංකුවට තියෙන චෝදනාව මොකද්ද ওই කමිටු ඇතුළේ තිබුණ සාකච්ඡාවේදී? ලංකා බැංකුව රාජ්‍ය ආයතනයක්. ඔව් ලංකා බැංකුව සමහර විට මේ රටේ ලංකා බැංකුව වහන තත්ත්වෙට එන්නත් තිබිච්ච ගනුදෙනුවක් මේක. ලංකා බැංකුව ඇත්තම ගත්තොත් එහෙම මේ බැංකුව සහ මහ බැංකුව සාමාන්‍යයෙන් මේ ගනුදෙනු අපි පරීක්ෂා කරාට පස්සේ උඩ හෙඩ් එක මං කියන්නේ බැංකුව ශාඛා කියලා. තේ කඩේකටවත් වටින් නැති විදිහට තමයි ගනුදෙනු කරලා තියෙන්නේ. තේ කඩවල ඊට වඩා සංයමයක් තියෙනවා, පොතක් තියාගන්නවා, ලියනවා, ගනුදෙනු කරනවා, මොන හරි යාන්ත්‍රණයක් තියෙනවා. අපි රටේ ජනතාව දැනගන්න ඕනේ. මේ වගේ උඩ එහෙම වගකීමක්වත් නැහැ. ඩීලර් රූම් එකේ ඉන්න එක චීප් ඩීලර් විතරයි. චීප් ඩීලර් තනිකර තීරණය ගත්තේ කොහොමද කියලා හෙව්වට පස්සේ මේ මුදල නිකුත් කරන්න ලංකා බැංකුවේ ඩීලර් රූම් එකේ. ඒ එයාගේ අභිමතයට අරන් තියෙන්නේ. ලංකා බැංකුවේ නිලධාරීන්ගෙන් ගෙනල්ලා හෙව්වට පස්සේ මේ තීරණය ගන්න ඔහුගෙන් එහා කවුරුත් ඉන්නවද විමසන්නේ නැහැ, කිසි කෙනෙක් නැහැ. ඒක ඌට අභිමතයේ පරිදි ගන්න ඉඩ සලස්වන එක ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නයක් ලෙස අපි ලංකා බැංකුවේ වෙනම ඔඩිට් එකක් කරන්න කියලා ඉල්ලීමක් කෝප් කමිටු ඉල්ලීමක් නෙමෙයි නියෝගයක් දීලා තියෙනවා. වෙනම කරන්න වෙනම වාර්තා කරන්න ඒවා වෙනම සකස් කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි. ඒ චීප් ඩීලර්ම කියනවා මම පුදුමයටපත් වුණා. ඔහුගේ ප්‍රකාශය ගත්තාම තේරෙනවා මම පුදුමයටපත් වුණා. මෙපමණ ප්‍රමාණයක්. මෙපමණ මුදලක්. අපි අහුවා උන්ගේ ඇයි ඕගොල්ලෝ දැම්මේ නැත්තේ? ප්‍රධාන මෙයා ප්‍රයිමරි ඩීලර් කෙනෙක්. ලංකා බැංකුවත් පර්පෙචුවල් එක ප්‍රයිමරි ඩීලර් කෙනෙක්. ඒ වෙනකොට මම හිතන්නේ මිලියන 250ක් විතර මෙයාගේ ළඟ තියෙන මුදල. ඇයි ඔබ දැම්මේ නැත්තේ? ලංකා බැංකුව කියනවා ලංකා බැංකුව ගත්තොත් එහෙනම් අපේ රටේ මං හිතන්නේ විශාලම මූල්‍ය ශක්තියක් තියෙන ආයතන. ප්‍රපචුවරලට කිප්පු ලංකා බැංකුවත් එක්ක කිප්පු කරන්න බෑනේ, ලෝකෙත් එක්කලා අදම කරන්න පුළුවන් බැංකුවක්. හැබැයි ලංකා බැංකුවත් විශ්වාස කරන්නේ නැහැ මේකට දාන්න ඕන කියලා. මම හිතුවේ 7.25කින් විතර මේක සමහර විට යන්න පුළුවන්. ඒත් මෙපමණ ප්‍රමාණයක් දෙනවා කියන එක මම දන්නේ නැහැ. එතකොට මෙයාගේ CEO ගෙන් අහනවා ප්‍රපචුවල් එක ඔයාට හොඳටම ෂුවර්ද මේක? ලංකා බැංකුවෙන් අහනවා නෑ ඔයා දෙන්නකෝ මම අපි රෙකෝඩින් මැහුවා ආවොත් ඇතෙක් මෙන්න වචනේ ආවොත් ඇතෙක් මේක ආවොත් ඇතෙක් ඔයා දෙන්න බය නැතුව මේක හම්බ වෙනවා මම විශ්වාසෙන් කියන අපි දන්නේ නෑ ඒ විශ්වාසෙ කොහොම පදනම් වුණාද කියලා ඒ විශ්වාස මේ පරීක්ෂණයේ හරියට ගිහිල්ලා වෙන අපරාධ ගණයේ පරීක්ෂණයකදී වහුවේ කවුරු හරි හොයනවා නම්
හොයන්න ඕන ආණ්ඩුව. එතකොට ආවොත් ඇතේ. එතකොට මේ ඩීලර් රූම් එකේ නිලධාරීන් 15 දෙනෙකුයි චීප් ඩීලර් විතරයි මේ ගනුදෙනුවේ. ඔහුගේ ජංගම දුරකථනයට තමයි මේ කතා කරන්නේ. කතා කරලා කියන්නේ අපිට ජංගම දුරකථනය පාවිච්චි කරන්න බෑනේ ඔබට. නෑ ඒ වෙලාව ජංගම දුරකථනයට කතා කරාම ඔයා කියනවා නැත්නම් මට මේල් එකකින් මේක ගෙවන්න කියලා. ඊමේල් එකකින් එනවා විස්තර ටික. එතනදී තමයි අතනට විනාඩි 10ක කාලයක් ඉල්ලන්නේ. විනාඩි 11 අර්ජුන් මහේන්ද්‍රන් මැදිහත් වෙලා 11යි 5 කරනවා. ආපහු 11යි 8යි විනාඩි 3ක් තව වැඩිපුර ගන්නවා. ඔබ කියන එක හරි. 11ට මේක ඉවර වෙන්න ඕන. කිසිම දවසක මහ බැංකු අධිපතිවරයෙක් මෙතරම් කාර්යක්ෂමව මැදිහත් වෙලා නැහැ මේකට. ඒකේ රහස මොකද්ද? ඒ වගේ අතීත සම්බන්ධය මොකද්ද? ඒ වගේ තියෙන බැඳියාව මොකද්ද? මේ ගාන ගන්න කියලා ඒ මහ බැංකුවේ නිලධාරීන් පුදුම වෙනවා. බිලියන 20ක් ගන්න කියලා කියන්නේ. බිලියන 20ක් ගන්න කියලා කියන නිලධාරීන් කියනවා මෙතනින් එහාට යන්න බෑ. ගියොත් මේ තත්ත්වෙ මීට වඩා බරපතලයි. 10ට නවත්ත ගන්න බොහොම අමාරුයි. බොහොම අමාරුයි නවත්ත ගන්න. ඒ නිලධාරී දීපු සාක්ෂි තියෙනවා. මම එකයි කිව්වේ මෙතනින් එහාට යනවා නම් මේකේ ගැඹුරට ගියම් බොහොම අමාරුයි නවත්ත ගන්න. හරි. කරන්න කියලා බල කරලා යනවා. සාමාන්‍ය සදාචාරාත්මකව මේ වගේ වෙන්දේශයක් වෙලාවට අධිපතිවරයෙක් මං ඉතිහාසෙ මං ඇහුවා. මම මේ ප්‍රශ්න අහුවා. ඉතිහාසයේ කවදාකවත් කිසිම දවසක මේ තැන් වලට ඇවිල්ලා නැහැ. ඔබ දැන් කියනවානේ මෙතනින් එහාට මේ 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 පරීක්ෂණ ගියුත් අය කතාවක් වරින් වර මෙතනින් එහාට කියන්නේ දැන් ලංකාවේ රටක තියෙන උත්තරීතරම තැන තමයි පාර්ලිමේන්තුව. එහි කෝප් කමිටුව තමයි මේ පරීක්ෂණ කරන්නේ. දැන් මෙතනින් එහාට කොහොමද යන්නේ? දැන් ඇයි මේ 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 මගේ නැවත මං කමිටුවට මම නැවත ප්‍රශ්න කරන්නේ කෝප් කමිටුව. කමිටුව මේ දැකපු නිර්දේශ දීලා තියෙන්නේ නිලධාරීන්ගේ ප්‍රකාශයයි. ඊට පස්සේ ඒ ඒ ඒ වටපිටාවේ මේ සිදුවෙච්ච කැළඹිලි තත්ත්වයට අනුව අපි දීපු නිර්දේශ ටික. මේ කැළඹිල්ලේ ස්වභාවය සහ ඒගොල්ලන්ගේ ප්‍රකාශ ටික අරගෙන. ඒ ඔක්කොම තියෙනවා. නමුත් මේක සාපරාදී අපරාධ ගණයේ නඩුවක් දක්වා මේ කරුණු හරියට එකතු කරලා චෝදනා ගොනු කරපු නඩුවකට යන්න ඕනේ. මේක ප්‍රමාණවත් ලෙවිල්ලක් නෙමෙයි එතනට යන්න. මේක ඒකට පාදක වෙන මග පෙන්වීමක් විතරයි. මේ මග පෙන්වීමෙත් මම නැවත ඔබ වාද කරනවා. එතකොට ආණ්ඩුව 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 වහම ඒකයි මම කිව්වේ අගමැතිවරයා මෙතනින් ඉවත් වෙන්නේ. ඇයි ඔබ දන්නව? මහ බැංකුව අධිපතිවරයා ඔබ කලින් දිව ගුණසේකර කමිටුවේ මහ බැංකුව අධිපතිවරයා ඔය තනතුරේ තියාගෙනම අපි මේ පරීක්ෂණේ කරේ. එතකොට මේ පරීක්ෂණේ පැහැදිලි නෑ. සමහර ඒවා හංගන්න හදනවා, වහන්න හදනවා. ඒ විතරක් නෙමෙයි. විගණකාධිපති ට ගිහිල්ලා විගණකාධිපති වාර්තා ඉල්ලුවා. මේ රටේ විගණකාධිපතිට වාර්තා දෙන්න බෑ කිව්වා මහ බැංකුව. නීතිපතිගෙන් උපදෙස් අරගෙන. ඉතින් හිතන්නකෝ මහ බැංකුව සර්ව බලධාරීද? කෝප් කමිටුව නියෝග කරන්නේ දෙන්න බෑ ගෝවාර්තා පස්සේ නීතිපති උපදෙස් අරගෙන මේ වගේ තියනවා කිව්වා මොනවද සංවේදී තොරතුරු? මගේ යෝජනාව තමයි මේ ඉදිරිපත් කරලා තියෙන නිර්දේශ අතරට දැන් මං කලින් කියපු 2005 පෙබරවාරි 26 වෙනි සාකච්ඡාව මලික් සමරවික්‍රම සම්බන්ධ වෙන සාකච්ඡාව විනාඩි 10ක් ලංකා බැංකුවේ ඉල්ලීම පරිදි මේ ටෙන්ඩරේ කාලෙ දිගු කිරීම ලංකා බැංකුව පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ ගනුදෙනු රැගෙනීම කියන සිද්ධීන් අතර විශාල සමීප සම්බන්ධයක් තිබෙනවා. චේතනානි සම්බන්ධයක් තිබෙනවා. ඒ ගැන මේ කමිටු නිර්දේශවල නැහැ කියන එක මම යෝජනා කරන්නේ. ඔව් කමිටු නිර්දේශවල ලංකා බැංකුව ඒ ආයතන ඔක්කොම මේක පැටලෙවෙන්නේ නැහැ. දේශපාලන බල අධිකාරී සම්බන්ධයක් තියෙනවා කියලා මේක නේ හුදුවර පොල් කඩන හොරකමක් වගේ මේක තියෙන්නේ. මේකේ දේශපාලන බල අධිකාරියේ සම්බන්ධයක් කියන එක දැම්මේ නැත්නම් මේ වගේ සම්බන්ධයක් තියෙනවා කියලා තිබුණාට නමුත් අඩුම ගානේ මේ වාර්තා ගැන මහ බැංකුවටවත් කොහෙටවත් පැහැදිලි කරන්න තරම් නිශ්චිතක ආවා වෙන මේකක් කරා අරක කරා කොට අපිට ඒක මේකට ගන්න බෑ. නමුත් මේක බොහොම පැහැදිලිව මේ සියලු දෙනා සම්බන්ධ වෙච්ච හොරකමක් බවට පත්වීම අනිවාර්යයි. ඕප් කමිටුව සත්භාවයෙන් මේක පාර්ලිමේන්තුවට දාන්නේ. හරි ඒ සත්භාවයෙන් දාද්දී ඉන් එහා ගිහම පාර්ලිමේන්තුව තමයි මේක තීරණය කරන්නේ. මේ සියලු කරුණු පාර්ලිමේන්තුවට එනවා. පාර්ලිමේන්තුව තමයි මේක අවසාන තීරණය ගන්නේ. දැන් කෝප් කමිටුව දීලා තියෙන මඟ පෙන්වීම පාර්ලිමේන්තුවට. සුනිල් හඳුන්නේ තිය මේ කමිටු සභාපතිවරයා ප්‍රධානියා ඔහු තමයි කෝප් කමිටු මෙහෙවන්නේ. සුනිල් හඳුන් මම පුද්ගලික ප්‍රශ්නයක් මේ අහන්නේ. මේ පුද්ගලික ප්‍රශ්න නෙමෙයි ඔබ අහන්නේ. වෘත්තීමේ ප්‍රශ්නයක් අහන්නේ. සුනිල් හඳුන්නේ තිගේ කාර්යභාරය ගැන ඔබ සතුටටපත් වෙනවා. තෘප්තිමත්ද ඔබ? ඔව් බොහොම මෙහෙමයි. ඒ කියන්නේ අපිට ඔහු මේ වෙලාවේ කාර්යභාරයක් කරා. මොකද මේක බොක් කරලා අතහරින්නම තියෙච්ච එකන්නේ. ඒක නිසා ඔහු ඒ කාර්යභාරය කරා කියන එක ගැන මම ඔහුට වෙනම විවේචනයක් කියලා කරන්න යන්නේ නැහැ. ඒක අඩුපාඩුකම්
තියෙන පුළුවන් ඔබ දකින්න පැත්තේ මේවා වුණා ඒක කමිටුවක් විදිහට වගේ කිව්ව තුමිසක් අපි ඔහුට ඒක පවරන්නෙත් නැහැ අපි හිටියනේ කමිටුවේ ඉතින් ඒක නිසා මම හිතන්නේ විශාල අභියෝග ප්‍රමාණයක් තිබුණා කලින් කෝප් කමිටුවටත් තිබුණා මේ කෝප් කමිටුවටත් තිබුණා මොකද අභියෝගයක් කියන්නේ ඒ කියන්නේ මරතරජන නෙවෙයිනේ නැහැ මොකද අභියෝගයක් කියලා ඔබ අදහස් කරන්නේ අපි කෝප් කමිටුව විදිහට චාප හැම වෙලෙම උත්සාහ කරේ සාමූහික ප්‍රයත්නකින් බෙදීමක් නැතුව මේ වාර්තාව එළියට යන්න ඕනේ කියලා. මේ දූෂණ වංචා කරන්නෙත් එහෙම තමයි. සාමූහික වගකීමක් තියාගෙන ඉන්නේ. ඔව්. ඒතර ඒකමද මේ මේ නෑ. ඒකෙදි ඒ ඒ සාමූහිකත්වයේදී අදාළ වංචාව කියන එක. වංචාව කියන එක තහවුරු කරන්න ඕන කරන සාධක මේ වාර්තාවට අපි අරගෙන තියෙනවා. ඒ වගේම දේශපාලන වශයෙන් සමහර නම්ගම් මේකට අපි ඇතුළු කරේ නැති දැන් අපිට අරව ගත්තොත් එහෙම තියෙනවා ඒ සම්බන්ධතාවය කියලා අපිට දේශපාලන ලියවිල්ලක ලියන්න පුළුවන් පක්ෂික ලියන මගේ කතාවක කරන්න පුළුවන් නමුත් මේ වගේ ලියවිල්ලක මේක රාජ්‍ය මට්ටමේන ලියවිල්ලකට ඒක ඇතුළු කරන එක මේ මේ වෙලාවේ නෙමෙයි කොහොමත් ඒක එහෙම වෙන්නේ නැහැ මොකද ඒක යන්න පුළුවන් අන්න ඍජුවම අපි අහවල් දැන් අපි අමාත්‍යංශ ඔක්කොගෙම මේක ලියවිලි එනවා අමාත්‍යංශ ඔක්කොගෙම එනවා කෝප් කමිටුවට ඇත්තටම ගත්තොත් එහෙම ඔය හැම අමාත්‍යංශකම හැම ආණ්ඩුකේ ආවත් කිසිම වෙලාවක අර උපදේශ මේ දුන්නා අපි නිලධාරීන්ට තමයි ඒකේ මේ උපදේශ ටික දීලා යවන්නේ. ඒ නිලධාරීන්ගේ වගකීම වගවීම ඒකට අදාළව තියෙන්න ඕනේ කියලා. ඒ සිස්ටම් එක මේකේ රැකලා තියෙන්නේ ඒකයි නැතුව එහෙම නැතුව දේශපාලන මූණුවරක් මේකට දීලා නැහැ. ඒ කියන්නේ මුවා ගොයම කනකොට මුවහමට තලනවා වගේ සිද්ධියක්ද වෙන්නේ? නැහැ. කෙටියෙන්ම නැහැ. මේකෙදි ඔබ අහන ප්‍රශ්නෙට මට දේශපාලන වශයෙන් මගේ මට්ටමේමට උත්තරයක් තියෙනවා මං අහන්නේ ගවේෂණයකට අදාළව විමර්ශනයකට අදාළව මං අහන්නේ මේ විමර්ශනයට අදාළ ප්‍රධාන සාධකයක් ඉවත් කිරීම ඔව් මේක ප්‍රධාන සාධකයක් ලෙස ඉවත් කරනවට වඩා මේ වගේ තිබුණු සම්බන්ධයේ කෝප් කමිටුවට පැහැදිලි වෙන ප්‍රමාණයක් තියෙනවා සමහර ඒවා මං කියන්නේ අරගොල්ල කෝප් කමිටුවට ආවේ මොකටද එතනින් හර වාර්තාවක් ගන්න ආවේ ඒගොල්ලෝ කියන්නේ මාර්ග සම්බන්ධයෙන් මුදල් ගන්නවා එතකොට එතනින් හර කෝප් කමිටුව අහුවා නිර්දේශ මේගොල්ලන්ගේ තියෙනවද මොන හරි ඔයගොල්ලෝ මිනිස් දාපුවද එහෙනම් මිනිස් එක්ක මොකක් අන්නේ එතනින් යන. ඊට පස්සේ CCTV කැමරා දර්ශන තියනවා කියලා ඒවත් නැහැ. ඒතකොට ඒකේ රහසක් තියෙනවා. සැකයක් තියෙනවා. නමුත් එතනින් හර කෝප් කමිටුනේ මේව පරීක්ෂා කරන්න හැකියාවක් නැහැ. රෙකෝඩින් නැහැ. කිසි දෙයක් නැහැ. හරි. ඒ වගේ මේකේ ගැටලුකාරී තැන් ප්‍රමාණයක් තියෙනවා. අපි ගැටලුකාරී තැන් ගැන අනිවාර්යයෙන්ම ඉස්සරහට කතා කරනවා. මිත්‍රවරුනි දැනට වෙලා තියෙන පාඩුව රුපියල් බිලියන 5කට වැඩි. රුපියල් බිලියනයක් කියන්නේ මිලියන 1000ක්. ඔබ ගණන් හදලා බලන්න කොයි වගේ ආර්ථිකමය පාඩුවක් අභියෝගයක් අප ඉදිරියේ තිබෙනවාද සාමාන්‍ය වැඩ කරන මිනිසුන්ට මේ බරපතල පීඩනය කොහොමද දැනෙන්නේ මේ සියල්ල ගැන අපි අවධානයෙන් ඉන්න අපි ඉස්සරහට දිගටම මේ ගැන කතා කරනවා කාර්යබහුල වේලාවක අපිත් එක්ක ඇවිල්ලා මේ පැය ගත කෙරුවාට ඔබට ස්තුතියි අපි නැවත අනිවාර්යයෙන්ම හම්බ වෙනවා මිත්‍රවරුනි මේ ඉන්සයිට්